මහජන ඡන්දයෙන් පත් වූ ජනතා නියෝජිතයින් පිරිසක් ඊයේ පළාත් සභා කිහිපයකදී හැසිරුණු ආකාරය මේ. වයඹ පළාත් සභාව ඊයේ උදෑසන 9:30ට ආරම්භ වීමට නියමිතව තිබුණත් ඝනපූර්ණයේ නොමැතිවීම හේතුවෙන් සභාව ආරම්භ වූයේ 9:45ට පමණ. තේ විවේකයේ සඳහා උදෑසන 11:00ට සභාව කල් තැබුණු අතර ඉන් අනතුරුව යළි සභාව රැස්ුණේ ඝනපූර්ණයේ නොමැතිවීම හේතුවෙන් තවත් මිනිත්තු 15ක් පමණ සභාවේ කටයුතු ප්‍රමාද වීමෙන්. සභාවේ කටයුතු සිදු කරන කාල සීමාවෙත් මන්ත්‍රීවරු සභාව තුල හැසිරුණු අයුරුයි මේ. මේ පැවැත්වෙන සභාවාරය පැවැත්වීම වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට වැටුප්, ඒ වගේම දීමනා, ඒ වගේම විවිධ වරප්‍රසාද මන්ත්‍රීවරුන්ගේ පැමිණීම් බලාපොරොත්තුවෙන් මහජනතාවගේ මුදල් අපි වෙනුවෙන් ඉදන් කරනවා. ඒ විතරක් නෙමේ, සභාවාරය පවත්වන දවසකට විදුලිය, ජලය, ඉතින් ගියාපුවාම නිලධාරීන්ගේ අතිකාල දීමනා, මන්ත්‍රීවරුන්ගේ සභාවට පැමිණීමේ දිරි දීමනා, මේ විදිහේ ඊතර මන්ත්‍රීවරුන්ගේ ආහාර දිවා ආහාරය සහ උදෑසන තේක, මේ විදිහේ විශාල මුදල් ප්‍රමාණයක්, මුදල් සම්භාරයක් ක්‍රැසීම පැවැත්වීම වෙනුවෙන් විඳන් කරනවා. සාමාන්‍ය මේ මුදල් වැය කරන්නේ මොකටද කියලා අපි කල්පනා කරලා බලපුවාම අපි මේ මුදලට ණයයි කියලා හිතෙනවා. අවුරුද්දකට මං හිතන්නේ සභාවාර 24යි තියන්නේ, මාසෙට සභාවාර 2යි තියන්නේ. මේ සභාවාර දෙකටත් පක්ෂයට සහ විපක්ෂයට මන්ත්‍රීවරුන් ඇවිල්ලා සභාවක් හැටියට මහජන නියෝජිතයෝ කතා කරන තැන පවත්වන්නට බැරි නම් අපි අර වියදම් කරන ලක්ෂ 4ට වයඹ ණයයි කියලා විතරයි මට කියන්න තියෙන්නේ. මධ්‍යම පළාත් සභාව ඊයේ උදෑසන 10:00ට රැස් වුණා. නමුත් 10:01 පමණ වන විට සභාව තුල ඝනපූර්ණයේ නොමැතිවීම හේතුවෙන් සභාව සවස 2 දක්වා කල් දැමුණා. සවස 2ට සභාව යළි රැස් වූ අවස්ථාවේදීද ඝනපූර්ණයේ නොමැතිවීම හේතුවෙන් සභාව නොවැම්බර් මාස 7 දක්වා කල් තැබුණා. මේ අතර අභාවප්‍රාප්ත හිටපු පළාත් සභා මන්ත්‍රී U.S. පෙරේරා මහතා හා හිටපු ආණ්ඩුකාර අලවි මෞලානා මහතාගේ අභාවය පිළිබඳව හා ශෝක යෝජනාවක් ඊයේ බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කෙරුණා. එෙහිදී ඝනපූර්ණයේ දක්නට නොලැබීම විශේෂත්වයක්. ඊයේ දිනේ රූපවාහිනී ඉදිරියේ හිටියනම් ප්‍රවෘත්ති බැලුවනම් පළාත් සභා දෙකක් පිළිබඳව වයඹ සහ මධ්‍යම සභා දෙකේම ඝනපූර්ණයේ නැති නිසා කල් දානවා. උදේ කල් දාලා හවසට තියෙනවා, හවසත් ඝනපූර්ණේ නැහැ. මෙහෙමනම් අපි මහජන නියෝජිතයෝ තෝරන්නේ එහෙම මහජන නියෝජිතයෝ මොකටද? අඩුම තරමින් සභාවට එන්න බැරි නම්, පළදායි අදහස් දක්වන්නේ නැති වුණත් අඩුම තරමින් සභාවට එන්න බැරි නම් එවැනි සභිකයෝ, එවැනි මහජන නියෝජිතයෝ ඇයි ජනතාව තෝරන්නේ? මේක පළාත් සභාවේ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවෙත් අපි දකිනවා. මේ තත්ත්වය අපි වෙනස් කරන්න ඕනේ.